උත්තරේ පැත්තේ ඉන්න ගරු ඇමති සනත් නිශාන්ත මහත්මයා අද නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ වෙඩින් එකේ හිඟ ලයිට් බිල ගෙවලා තිනවා 26,82,246.57ක් ඇත්තරම 457කුත් ගෙවලා තියෙනවා එතුමාගේ පෞද්ගලික ව්‍යාපාර වලින් බොහොම අමාරුවෙන් ඉස්ස කොටු කරලා අනිකුත් එක එක ව්‍යාපාර ඉතාමත් අමාරුවෙන් දාඩිය මහන්සිය හෙළලා ඒ උපයාගත් මුදලින් ගෙවලා තින්නේ දැන් ඇත්තටම මේ කාලේ සමාජ මාධ්‍ය තුල මේ හිඟ ලයිට් බිලක් තියෙනවා කියලා කතාව ගියහම මේ මේකටමයි මේක මේ මඩ ගහනවා මේ නමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එක්කුව මේ බ්ලයිඩ් මේ බිලක් තියනවා මට එවන්න මං ගෙවන්නම් කියලා වල්ල මේ බොරුවට මඩ ගහන්න එපා කියලා සෝෂල් මීඩියා වල ඉතින් ඒ කාලේ මේ මේ බයියන්ගේ පේජස් වලින් ඒ පොහොට්ටුවේ පේජස් වලින් ගොඩක් කිව්වා මේක මේ මඩක් මේක බොරුවක් මේක මෙච්චර කාල කොහොමද බිලක් තියෙන්නේ හිඟ බිලක් තියෙන්නේ කියලා ඉතින් අද ඒක ගෙවලා තියෙනවා මේ දැන් ඒක ගෙවලා එතුමා එළියට අවිල්ල කියන්නේ මේ මේ අර අහිංසක මනුස්සයා මහින්ද රාජපක්ෂරේ බැනුම් අස්සන්න අස්සන්න දෙන්න හොඳ නැහැ. අන්න ඒ වගේ හැඟීමක් ඉතින් මං හිතන්නේ මේ වෙනකොට මේ ලංකාවේ මැදපන්තියේ මනුස්සයෙකුගේ ගෙදරකට රෙඩ් බිලක් ආපු ගයක් නැති තරම් මොඳ නැහැ. එහෙම ගයක් තියෙනවා නම් පොඩ්ඩක් මේ එහෙම කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලයික් කපන්න එනවා හැමදාම. දැන් අපේ දෙටත් ආවා මේ තියෙන්නේ මට අද උදේ ආපු මැසේජ් එකක් කාටරි මේක බලන්න ඕන නම් තාම තියෙනවා. ඉතින් මගේ මිතුරෙක් මට මැසේජ් එකක් දාලා මේ අහලා තියෙනවා කීයක් හරි දෙන්න පුළුවන්ද මචං කරන්ට් එක කපලා තියෙන්නේ කියලා වල්ලා. ඉතින් ඔන්නෝම තමයි රටේ තත්ත්වේ. ඉතින් ඒගොල්ලන්ගේ ආතල් ඒගොල්ලා ගන්නවා මිනිස්සු දැඩි අපහසුතාවයෙන් ජීවත් වෙන මිනිස්සුන් අරගල කරන්නත් බෑ. මොකද අරගල කරොත් එහෙම මිනිස්සුන්ට ගෙදර කන්නවත් නැහැ. මේ මන් දන්නේ මොනයි මොනාවේද කියලා වල්ලා පුළුවන් තරම් යන්න පුළුවන් කට්ටිය රටින් පලා යනවා. රට අතහැරලා දාලා යන්නේ රටින් පලා යනවා කිව්වොත් නිවැරදි. ඉතින් දැන් අපිට පේනවා මේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නැවතත් මේ පන්සල් වලට දැන් කිමින් කිමින් යනවා. 2015-19 අතර කාලෙත් එතුමාගේ දිනචරියාවේ වැඩි හරියක් එතුමා කාලය ගත කරේ පන්සල් වල. ඉතින් පන්සල් වලට ගියාම ඉතින් හාමුදුරුවෝ කියනවා මේ ඔබතුමා බාන්න මේ රටේ ආණ්ඩුවක් නෑ වගේ මේක මේ මේ ඔබතුමා මේක කරන්න මේක බලන්න මේක බලන්න. ඉතින් දැන් එතුමා ඉන්න තමයි මේ තරම් මේ රට මූල්‍ය අගාධයකට කඩාගෙන වැටුනේ මූල්‍ය විනයක් නැති හින්දා. අර හම්බන්තොට කරලා තියෙන ප්‍රොජෙක්ට් බලන්න ගිහිල්ලා හරි සුදු අලි බවට පත්වලා තිනවා මේ හම්බන්තොට මත්තල එයාපෝට් එක, හම්බන්තොට ටෙලිසිනමා ගම්මානය, හම්බන්තොට මොකක්ද අර BMICH එක වගේ හදපු සම්මන්ත්‍රණ ශාලාව. ඉතින් ඔය වගේ කියන්න පුළුවන් වැල්ලවට ආරමක් මේ වීඩියෝ බොරුවට දික් වෙනවා. ඉතින් අපි සුභපතුමු මේ ලංකාවේ අනිත් ඉන්න මේ මධ්‍යම පාන්තික සහ අනිත් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ හිඟ බිල්පත් ගෙවීමට සනත් නිශාන්ත ගරු ඇමතිතුමාට සිත් පහළ වේවා කියලා. ජයවා.